Adu Namo Tassa Bhagavato Arahato Sammasambuddhassa Buddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Saṅghaṃ saraṇaṃ gacchāmi Saṅghaṃ saraṇaṃ gacchāmi Sukhiyanti buddhaṃ saraṇaṃ gacchāmi Dutiyanti buddhaṃ saraṇaṃ gacchāmi Sukhiyanti dhammaṃ saraṇaṃ gacchāmi Dutiyanti dhammaṃ saraṇaṃ gacchāmi Dutiyanti saṅghaṃ saraṇaṃ gacchāmi Dutiyanti saṅghaṃ saraṇaṃ gacchāmi Tatiyanti buddhaṃ saraṇaṃ gacchāmi Tatiyanti buddhaṃ saraṇaṃ gacchāmi Tatiyanti dhammaṃ saraṇaṃ gacchāmi Tatiyanti dhammaṃ saraṇaṃ gacchāmi Tatiyanti saṅghaṃ saraṇaṃ gacchāmi Tatiyanti saṅghaṃ saraṇaṃ gacchāmi Pānāti pātā vedamani sikkhāpadaṃ samādhiyāmi Pānāti pātā vedamani sikkhāpadaṃ samādhiyāmi Adinnādāna vedamani sikkhāpadaṃ samādhiyāmi Adinnādāna vedamani sikkhāpadaṃ samādhiyāmi Kāmeṣu micchācārā vedamani sikkhāpadaṃ samādhiyāmi Kāmeṣu micchācārā vedamani sikkhāpadaṃ samādhiyāmi Sāvādā vedamani sikkhāpadaṃ samādhiyāmi Musāvādā vedamani sikkhāpadaṃ samādhiyāmi Purāmedaya madhyapamāda Achana vedamani sikkhāpadaṃ samādhiyāmi Puramere madhyapamāda Achana vedamani sikkhāpadaṃ samādhiyāmi Samantā cakravāleṣu atrā gacchanta devatā Saddhammaṃ muni rājassa sunantu sagga mokkhadaṃ Dhammastavana kālu ayam badanta Dhammastavana kālu ayam badanta Dhammastavana kālu ayam badanta Namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa Bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Panchimāni bhikkhave dānāni Aggānyāni rattanyāni vantanyāni Pōrānāni iti Sādhu, sādhu, sādhu. Saddhāvanta pingatumu, pingatye nibhosat dharva. Rasmalāna te sumangala pāri, osam dhu nivate padinti, āryamālā vangate kare, māsniya pradāna, kaule sāndhu nāyakutu vilai. Ada bhautya rūpo āryamiya sten, dāya kakta dharma desa nāva kare. Loke nīnāyaka, ධර්ම විපාකෙන් පීඩිත වෙනයි මේ අවසරේ වෙනවා මානසික දෙගුම්ප දෙන දෙයක් තමයි ගන්න මානසිකෝ කිස්සු වැඩිචයි කෙලෙස් නිසා ඒ අල්ප තියෙන අවසරේ තමයි තථාගත ධර්ම එතකොට අපිට පුළුවන් නම් ඒ වාගේ මානසික දෙයකට දෙහිතක් දීලා तो मिला नाम उपास्थेति तो मम उपास्थे मानसिक निदिक्त वेद देने का समय किया ने बोला वेद जहां से नहीं
හිතලා බලලා තේරුම් ගන්න පුළුවන් විදිහට මානසිකක් තියනවා ඒක බුද්ධ පූජාවක් වගේ. ඒ නිසා තමයි බුදුආඳුර මේ ධර්ම කාරණු මේ තරම් අගය කොට තියෙන්නේ. සින්වත්නි ලෝකෙම ගැටලු ප්‍රශ්න සියල්ලකම මුල තමයි පංචිල් පද පහෙන් මිනිස්සු වෙන්නේ. මේ පංචිල් පද පහ එක ආගමකට ජාතියකට කුලයකට රටකට නෙමෙයි පොදු මිනිස්සු. සෑම රටකම බැලුවොත් මේ පහ පද නම් වෙනස් වෙනවා. මොන රටේ මිනිහරුවක් වැඩද? මොන රටේ ඔබ කලක් වැඩද? මොන රටේ සොරකම් කලක් වැඩද? දේවුනයි කියලා දුප්පත් කියලා නෑ සොරකම් කළොත්. සමාන රටවල් වලදී අනාචාරයට ලයිසන් දීලා තියෙනවා. ලයිසන් එකක් ලයිසන් එකක් දුන්නොත් එතන ගැටලුවක් නැහැ. බුදුආමරණ කාලේ ජනකා වෘතිය තිබුණා නේද? ඒ අයට ලයිසන් තිබුණා. සම්බපාලිකේම ඒ රාජ්‍යවරු කිතුෝවි යනවා මේ බුදුන් සරණ ගියාද? ඒ නිසා ඒක සෑම රටකම වැරදි. නමුත් සම්මත කරපු රටවල් තියෙනවා. ඒ සම්මත කරලා තියෙන්නේ මොකටද? නිසි පරිදි කරගෙන යනවා. නැත්නම් බාප් නැහැ කියලා. ඊළඟට බොරු. මොන රටේවත් බොරුවට කැමති නැහැ. ඔය ආර බොරුවක් කියනවා ඒක කැමති. ඊළඟට සුරා. ලෝකයේ අම රටකම බොරු. ආසියාතික රටවල් වල බොන්නු මැරෙන්නේ. වකුගඩු නරක් කරගන්න තමයි ආසියාවේ බොරු. දිනු රටවල් වල ජාති බොරු. දැන් යුරෝපය වගේ රටයන් තද සීතලතා ඒක උචී කඩ නැන්නේ තේ කඩ. බාධකේ තමයි තේකේ. බාධකේ තමයි තේකේ අලක්කු. එතකොට කෝටි එකක් අගයි කෝටි එකට මූඩියෙන් එකක් වගේ අර පුදාල බොනවා. එච්චරයි. ඒ බොන්නේ බඩ පිරෙන්න කාලා අර පුදු කන්න. බඩ පිරෙන්න කාලා ආසියාවේ බඩ පිරෙන්න අර පුදීල කන්න නැතුව වැඩිලා. කාන් වලින් වගේ කන්න ඕනේ. ඔන්න රණති මේ නීතිපා යම් කිසි සමාජයක මනාකොට තියෙනවා නම් ඒ සමාජ දියුණුවනිකට පිළිමක් බලාපොරොත්තු වෙන අපරිහානීය ධර්ම වගේ තමයි ඔය පංචශීල පද. පිළිමේ අපේ රටේ තියෙන ඔය අපිමයි දිනුනේ වෙන ආගම්කාර වුණා හොඳට බලන්න ඕනවා. මිනිස්සු මුකක් කියලා බලනවා බැනලාගෙන බුදුආමරු අපිට දේශනා කරපු අපි ළඟ නැහැ. දැන් බලන්න කොහොමද නවගුණ වැල්ල. දැන් කාලමරදී දැන් ඕගොල්ලෝ කැමතිද මේ රත්මලාන ඉන්න ඔයත් ඔබම නවගුණ වැල්ල පාර ගණන් කරලා යන්නේ. ඇන් ෆෝන් දෙකක් අරගෙන යන්න නම් හරි ආසයි. ඒ රැළේ නම නවගුණ වැල්ල. ඉතු පිසෝ ගාථාව සිය සිය යනවා ගණන් කරලා. යන්නේ ලැජ්ජා. සෝපාතක කියනවාද කමක්ද නැහැ. මිනිස්සු උපාසක කියන්නේ දත් නැති නාති වෙච්ච අයද කියනවා. දැන් නෝනා කෙනෙකුට උපාසිකාත්වම තේරෙනවා. දැන් මැඩම් කියුවා කියනවා. මේක තවස්සෝත් කරලා ගල් කිප පැත්තේ මෑන්. මෑන් කියුවම අර සතුටු. මැඩම් කියුවම රවලම. මෙන්න බුදුආඳුරු දේශනා කළේ ජීවණව තමයි. බෞද්ධ ප්‍රතිපදාව පංචිල. මේ අනුත්තර නිකායේ මේ සූත්‍රය කියනවා පංචිල කියන්නේ දානපාත්‍ය. පංචිල කියන්නේ සීල විතරක් නෙමෙයි. එකම දානයක් මේ දෙන්නේ. පංචිලක දානයක් කියනවා. ඒ දානත් මේ සූත්‍රයේ ලක්ෂණ ලාංකිකක් කියනවා. අංකන්න
අග්‍ර අග්‍රදාන පහක් සත්තුන්ට අදේ සෑම සතෙක්ම සූපත් එතකොට වෛරය කිසිම සතෙක්ට වෛරයක් නැහැ වෛරයක් පාවම තමයි කටුකොළු අතට ගන්න සෑම සතෙක්ම අපිට උදව්වක් නැකරා ජීවත් ඊළඟට කියන රත්ඥාන රත්ඥාන කියන්නේ බොහොම පරණ දෙයක් පංචේ පද හරි පරණයි සෑම සමාජයකම අගය කරන දෙයක් පඬිතු බුද්ධිමත්ත අගය කරනවා මෝඩිය හත් මරණවට උදව් කරනවා මෝඩිය අංගයකට තමයි සත්තු මරන්නේ දැන් ඒකනේ බුදුහාමුදුරුවෝ මේ දෙලදාන් එපාර්තුවේ සත්තු වෙනසක් කරනවා කෝරු කරගෙන සත්තු වෙනසක් කරන එපාර්තුව මාර්ගයේ ඒසර තිබුණා ඉන්දියාවේ රුද්‍රකාරී මිනිසුන් වෙලනා කර. මිකාලුනේ මිනිසුන් වෙන්නේ කිතර. රටක මේ දාතිකම මිනිස්සු එකතු වෙන තැන වෙන්නේ කිප නිකන් කපෙන් ගානවා. කපෙන් ගගා තමයි ගණන් කියන්නේ. කල්ලි තියෙනයි කල්ලි වෙන රටකාර තමයි තරන්නේ. ඒ මායෙකින් මේ විතර වැඩ කරනවා. මිනිස්සු මොළලක් තින්වත්ටි මේ පරපණ නටනවා කියන එක නිංගික මතයි කියන්නේ තව කෙනෙක් ජීවිතය නැතර සියලුම සත්තු සමාරු මරන්නේ නැහැ කින්නනවලු වතර කියලා වදාපු අමතාප සමාර අමපතිගෙන හිටවනවා නම් අපි මරලා දාපියෝ කියලා මේ විදිහට වදලා මෙච්චර මාන්දම ඕ ආදාන්න වෙ කියලා නේද? පියෙන් යනවා කියලා සත්‍යයි. අනන්ත කරදරයක් නොකර ජීවත් වෙන්න පුළුවන්. කිසි කරදරයක් නැහැ මගෙන් අනන්ත. යාපතාත්මකක කරදර. ඊළඟ කරන කොරකම් කවුරු කළා පොරොන්කම සොරකම කවුරු කළා ආරයා නිසා මියා නිසා කළා කියලා තේරෙන්නද තමන් කළා නම් විපාක කියලා සොරකම් කළා කනකොට හරි රසයි පොඩි කාලේම සොරකම් කළා කනකොට රසයි ජීවිතේම පොඩි කාලේ ජීවිත උත්සවයේදී කනකොට රසයි නම් සොරකම නම් නිින්දික මං කැමති මගේ දේවල් රැකගන්න ලෝකේ සෑම කෙනෙක් මාසයි සම්බන්ධයේ ආරක්ෂා කරගන්න අන්පත් දේක සාසකිරි නොකිය මෙනි යමද එසේ අන්පත් දේක ආස නොකිරීම සාස වුණා කියලා ඉල්ලල ගන්නවා විනා බලස්කාර කමි ඒ සොරකම් කරන ක්‍රම කිහිපයක් තියෙනවා. අල්ලස් දීලා පුළුවන් සොරකම් කරන්න. අල්ලස් වීමක් වැඩි අල්ලස් ගැනීමක් වැඩි. දෙකම වැඩි. අර සමාධි බෝධි කාණ්ඩ තියෙනවානේ. ඔය වැඩේ කරගන්න පුළුවන් කුංචි පදාවක් දුන්නා නම්. පදා කියන වචනේ නරක නැහැ. පදා කියන වචනේ නරක. අද ඒ පදා කියන වචනේ නිංගිත වෙලා තියෙන වරතම් කරන්නේ. දැන් සමහර වෙලාවට ළමයි ඉස්කෝලේට දාලා දෙන්නම් කියන කල්ලි ගන්නවා. ඒ අල්ලක් ගන්න ක්‍රම තියෙනවා. දැන් ඉස්කෝලේක ළමයි ප්‍රදාන්න කියන්නේ ඊට වඩාත් අම්මගෙන් කාම අල්ලක් ඉල්ලලා. අපේ අම්මගෙන් ගර්භණී කියන්නේ ડોક્ટર ළඟට ගියාම ડોક્ટર ගර්භණීව දුවදේ කරනවා. ඔන්න රටේ මනෙගොරේ පොත්. සා සමාධින වටින්නකදී වටිනවා කියලා දෙන්නවා. කරපම් කරනවා. සාංගිති මුතුමැණික් කියලා වටින්නේ නැහැ. වටින්නකදී වටිනවා කියලා දෙන්නම වෙනසක් තමයි. අවස්ථාමාරින්න යම් යම් දේවල් කලවම් කරනවා ඕන්නතියෝ. ගම්බි විශ්වලට
ගස්ලබු ඇට ගන්නවා. මන්නම් දැකලා නැහැ. මිරිකුඩු වලට ගඩොල් කුඩු ගන්නවා. සීනි වලට වතුර දාලා බරන්නේ. සීනි වලට වතුර දානවා. ඔන්න. සොරකම්. කාර්යාලේ වැඩ කරන කෙනා ඇල්පෙනෙත් අපක් ගෙනියන්න බෑ නැතිද? මගේ නෙමෙයි. එහෙම කිසිම දෙයකට ආස නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් අන්න සතුට වෙනවා. Taman gana aathma gayi. ඉති කෙනෙකුට ගන්න ඇඟිල්ල දෙක් කරා. ඒකයි මේ කියන්නේ. තිරිසිදු බව. කිසි කෙනෙකුට ඇඟිල්ල දෙක් කරන්න බැරි විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? එවන් කෙනා තමයි මලාට පස්සේ ජීවත් වෙන්නේ. මරුණා. ජීවත් වෙනවා. එවන් කෙනාගේ නම් පාරවල් වලට නන්දා. ශ්‍රී ලංකාවේ ගොඩාක් පාරවල් තියෙන මිනිස්සු මේ නම් වල. වැඩක් කරලා නැහැ. අනුන්ට කාර්යයක් නැතුව ජීවත් වුණා මේක ලොකු දෙයක්. ඊළඟට මේ වාගේ වංශික ධර්ම තියෙනවා. වංශක. වංශික ජීවත් වෙනවා. යෝ බුදුහාම එකින් එක දේශනා කරනවා. පටනස්ස අද ඇත්තටම අපි බලන්න ශ්‍රී ලංකාව. අපි බලන්න සමහර ඒවා අපිට ධනමාදී කියන්න බෑ. දැන් මේ රටේ වෙන දේවල් කියන්න බෑ. පොඩි ළමයෙකු ගෙදර තියලා යන්න බැරි මට්ටමට සමාජෙ ඉතිරි කියලා. වැඩි වුණ ගෙදර අම්මා තාත්තා විශ්වාස කරනවා. දැන් පන්සල් වෙනවා නම් අම්මලා බනකින් නේ සමාරු දුවනවා. ඇයි යන්නේ බන? අනේ ආඳුනේ තාක්කයි දුවයි විතරයි දෙදර කියලා නේ. සැපයක් තියෙන නිසා දුවන්නේ. ඒකන් තාක්කයි තනින්නේ. මේ අම්මා කියන්නේ. බනකින් ඉඳලා ආඳුනේ තාක්කයි දුවයි විතරයි දෙදර කියලා. සැපයක් තියෙන ලහන. නිකන් සැපෙන්නේ නැහැ. සහෝදර කමක් දැන්නේ නැහැ. උන්ති ළමයේ කියලා අල්ල බැරි මත්තමක සැරින් ඉඳලා ඒ කාන්තිනේක ගින්නක් වාගේ සිල්වතා ගුණවතා නරකල් කෙනා උදකෙනා කියලා තේරෙන්නේ නැහැ අන්ත වෙන නිනිකත් තමයි රාග අල්ලිසි එකයි මේ කෙලෙ මුල් වලින් ප්‍රධානම මුලනේ ඔබ රාගසින් බුදුහාමුදුරේ දේශනා කළේ රාග විරාග රාගේ විරාගෙන් ජය ගන්න. රාගේ විරාගෙන් ජය ගන්න නම් කාම ආදීනව බලන්න. කාමයේ ආදි සංසර්ගව ගන්නට. ආදීනව බලන්න. අර්ථ කාම කලූප මාඛා. ඒ කාම කියන්නේ මත් නැති අටවා. තවෙ මත් කපන තැන් වල මාලි ලක්සයි අර සතාගේ කටුක සුද්ධ කරනවා මත් කෑල්ලක් නැති විදිහට කපල ගන්නවා කට්ට විතරක් ඉතිරි කරනවා ඒක අපිට පුළුවන් අන්තරේ කුදුත් සත්තු මඟල මත දැන් අපිට වඩා ලොකු මේ ගවය එළදෙන් බිල්ල කපනවා අපිට මේ කූටි මැස්සෙක් මරව මරා ගන්න දළුල මම ලොකු සතෙක් නේ අන්තරේ කුදුත් එතකොට අර කටුක දැන කට්ටි මත් නැහැ. මල්ලි සුකා වුණා. බල්ලා අසාරින්න. කනවා 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 සමාද බල්ලගේ තොල කට තුවාගෙන ලේබේ වෙනවා. ඌ ඒක නම් අත්තරින්. බඩ පිරෙන්නේ. ඒ වගේ තමයි කා. අක්ටි කම්ප ලෝකමා කා. මස් නැති අත කැල පොත්තර කෑමත් බල්ලගේ බඩ පිරින්න නමුත් අත්තන්නේ. ඒ වාගේ තමයි කාමයක් කොච්චර තිබුණත් මදි. සෑයි මත් නර බල්ල වාගේ. මෝදේ වතුර කොච්චර ගඟට ගියත් ගඟ ඇටි කියන්නේ. පස්සු වෙන ගින්නට දාන්න දාන්න පස්සු වෙන මිසක ඇටි කියනවානේ. ඒ වාගේ තමයි කාමයක්. දැන් මක්කැල කුත්තගෙන තියාමනවා කියන්නේ උකුස්සෙක්. ඒ මක්කැල කඩාගෙන තවත් උකුස්ස පස්සෙන් දුවනවා. තියාමනවා.
අර උපුටයි කටෙන් අතෑරියේ නැත්තම් අනිත් කෙනෙකුට කොටනවා. එයා අතාරිනකොටම කල්පිත එකක් ගන්නවා. බිමට වැටෙන්නේ නැහැ. නෑ කොරකන. මොකද තමයි කාම. එක්කෙනු කෝටි කෙනෙකුට කල්පිනේ කාස කරන්නේ. අනාකාරකන රූප සිනරෙන් කියනවා. අතාරින්න. තර මාස්කල් ලවන්නේ නැහැ උපුස්සලා. දේවතා තුන්වත් අනාකා දාන කොමදාන අම්මගේ පවුල් කැරෙන්නේ අභයන්ගේ අභය දෙනවා තමයි මරණ මට්ටම තුනේ ධර්ම පෞවික යාත්‍රාමේ ඥානලන් මේක නරුවන් දෝෂනේ කරලා මරණ දෙක අද ලස්සන ඥානලන් මේ කියන කොච්චර ලස්සන ඥානේ ඥානන මට වෙලා ඔන්න කාමයේ අනාකාරේ නැත්නම් ඒ ගැනම මැරෙන්නේ අභයන්නේ. ඒකයි ගානක් කියන්නේ අභයන්නේ. සමාරුන්ට කාමාසාව වැඩි නම් වෛරයක් එනවා. තමන් කියන දේ කළේ නැත්නම් පරිගන් ඇතිදා. ලාභ වෙන කාලේ පොඩි කාලේ ගන්නති කාලේ ආල් වෙනවා. අපි දෙන්නට ජලසේ නැහැ කියලා වෙන් වෙනවා. දෙමුණාට පස්සේ ගැන්වීම පිළිමින පරිගන්න. පරිගන්න. ජලය පස්තර ගන්න. ඇතිවීම පිකරන. දැන් උදේට බලන්න ඕන ආගමක මඟුල් ගියක් නම් ලොකු සත්‍යයක් තියෙනවා. දැන් අපේ මඟුල් ගියක් නම් මඟුල් දෙක ගන්න. තල්ලේම බන්නේ දෙක ගන්න මඟුල් මුතු වේම ගන්නකොට පල්ලියට ගියාම එතනත් මොනවාරි සංගීතයක් තියෙනවා. දෙමළ පල්ලි දෙමළ කෝවිලන්ටම ඔක වැඩි වෙනවා. මූලමක් වගේ ගන්න. නලාවක් දිගේට කියලා පිළි. ඔය චිත්තපති වලින් දැකලා කි ඉන්දියාවේ හිමයි. මගුල් දෙතර පැල්ල බඳින පොත අර කූටාට කෑ ගන්නවා. මෙර ගන්න කියලා. ඇයි? කෙක්කාරි ළඟින් ඉඳලා ගෑණි කී ගෑනු ළමයා ගැන හරි කිරිමි ළමයා ගැන නරකක් තිබු මගුල බැදී ඔය මොහොතේ කටදී හිටපු සමාධිය පුණා රොමයි විස්මත් වූටි එතක කවුරු මොනව කිව්වද ඇයි නැති විදිහට දෙලලා උන් අපිට මේ සමාධිය ඒ වගේ තනිකන් මනමාලයේ දෙකට කියලා මොනවද කියනවා මනමාලයේ දෙකට කියන්නේ වෛරින් මට ලැබුණ නැත්නම් තව කෙනෙකුට ලැබෙන්න දෙන්නේ නැහැ කියලා. එහෙම කොච්චර වෙලාවක් මම මේ ගන්නෙ. විනාක් කියලා අමුතු දෙයක් නෙවෙයි. ඔන්න මේක දානයක් කියනකොට මේක ඔන්න ආභය වෙනවා. වෛරයක්. ඒක කියන්නේ අනාත්මයි. නම් සුරා. සුරාව තරම් සමාධි වනතන දෙයක් තමයි. එන්න දෙයකම කරනවා. දැන් බණ කියක් උනාම ආරම්භු නැත්නම් පොල් වෙන්නේ නැහැ බණ. උදා මාව පවුන දහස් බණසේ තැන්න කාර් එකක් කරනවා. මම නැක කාර්. එන පැත්තක තියන්න ඕන කාර් එක දෙමුද මොකද කරන්නේ. දැන් මම ඉස්සරහම ආදී නම් වටාපිට කිව්වා. මේ පොල් තාක්ෂණික අද්දම් සාත්කජ අදුදා පිටපත් ආලු දෙන්නේ කෙනා මෙයා විහාලු එයා මොකද කියන්නේ බාරට ළඟටම ගිහලා නතර කළා මම ඉස්සරන්නේ මේ බාර කාර්යය මම ඉස්ස කරා ආව දැක්කම මම ඉවරයි මේක මොකද නම් කියන්නේ මේ පුතා මචං ඉක්මනට අපරක් කරන් දාපම් බණිවල එනකොට වායිසු දැන් බාරේ ඇල්පිකාලේ දැක්කොත් මොකද මම කියන්නේ? හරි වැඩි කෝවිඩ් ආඳුරු කොල්ල තුන්දෙනෙක් එක්ක බෝතල් අතරක් තරන් ඉන්නවා. මේ වැරැද්දි. කොහොමද? ආතලට මඩ ගන්න පුළුවන් මේ විදිහට. ඇත්ත නැත්ත දන්නේ දුකෝම්බියයි මම කියන්නේ. දානයක් නම් අරපු නැති දාන තියෙනවා. ඒක විශේෂයි. ඒකට වෙනම ගානක් අයින් කරා.
ඒකට යන ගාන ආන්දරවන්ට දුන්නොත් පන්සලේ තීන්දුවක ගන්න තාත්තා සම්මත තීන්දුව දෙනවා. මම කොපමණකවත් කියන්නේ නැහැ වරද වෙයිတယ် කියලා. සතුටින් ඉන්න කියලා මම සතුටින් ඉන්න එපා කියන්නේ. එහෙමත් බිනාවක් කලාවක් කියලා. බන කියන්නේ තීන්දුව. තීන්දුව කියන්නේ තීන්දුව. දාන කියන්නේ තීන්දුව. ඒක තීන්දුව. යාළුවන්ට ඔෆිස් එකේ ආයක බොන්ඩ දීලා කන්න දෙන්න ඒක බණ දවසට වරින් කියන්න ඕනේ බණක් කියලා දාන කියලා දාන දවසේ රැට වරින් කියන්න. ඒකට තින් කන්දරෙන් පෑන් වල ඔප්පෙන් ඉවරයි. රැට වරින් මොදෙක බොන්ඩ දීලා සීරුවක් දාලා ගෝණන් ආයතන කුජනල මිදුලේ නැසලා තරමත් නතුව නතුවට කමන්නේ. ඒක පාස්. බදාරු නැතනම් තමයි තරම යන ගලවිල රැට උ දන්නේ. ඒක රැට දාන කිවරයි. බාධාවන්නේ මේක බණයි පාසියයි. යහපති. මුකේ නැති බණිවල් කියන්නේ දැන්. දැන් මම මේ අරින්ද කලකිරීම කියන්නේ දැන් බලන්න බණට ආරාධනා කරනවා මා දැන් ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසෙ ගන්නේන අවුරුද්දේ ආරාධන දින කොටුත් ලබන දෙසැම්බර් මම ඉන්නේ දන්නේ නැහැ. පොතේ මම පොතේ කවුද? ගන්නේ මොකද පෙබරවාරි මාර්තු එන්නේ ඔක්කොම බණ දවස් උදේ ඉඳලා බුකේ එකක් මේනි කුණ්ඩ කන ප්ලේස් වලට ලන්සීස් ගන්න එරිමත් තමයි පයිස්පත් ගන්න මේක එකක් ගන්න බෝතලු තරි බයිස් එකක් ගන්න මේ ඔක්කොම ආඳුරු බණ කියන්නේ කකුල උදන දේශමත් නැතුව ආරම්භ කොත්ල ඇති බුකේ සිස්ටම් ප්ලේට් වල ලන්චේ ගාන කුකු ගාන මිනිසුන්ට වාඩි වෙන්නේ ඔක්කොම අර බයිස් එක සුදුළුණු බදන ඔක්කොම මේ ප්‍රධාන වේදු ආන්ද්‍රේම බන්ත් මා ආරාධනා කළ මා කාටක් විතර වෙනවා ඒකේ කාට දේ සමහරන්න දුන්නා ඒකේ මොකද වතුර ගන්න කීදාන වෙයිසක් වේදෝ වෙන ඒ ලාරව ඔක්කොම ලැබෙනවා එතන මොකද මොල් තම දීලා තියෙන්නේ සමාර බණ වලට ගියාම අපි ටික ප්‍රමාදුම කීසි කොහොමද කලබල ප්‍රමාදේ ලගේ ගියේ නැද්ද ඔක්කොම අර දීම කිසි වාදි වෙනවා ඊයන් නැත්නම් පැදුරු වෙනවා අම්මගේ තාත්තගේ නම ලියන්නේ ඊයක එක ගෙදරක මෝඩයෝ යාන්තම්ගේ පත්තර ඉස්සරගෙන දුන්නා මට තාත්තා දීපු එක ලියවලින් තියෙනවා ඒක ප්‍රතික්‍රියාවක් තියෙනවා ඒක මට තේරෙන්නේ මං කියන්නේ තරව ඔක්කොම නැහැ. පින්දේ කාරේ නම ලියලා කියන්න ඕනේ. ඒව මතකද? මේ විලාල තමයි කල්පනේ. එදේකෝ සාප කරේ. බොමි නැති කෙනා රටට අබේ දෙන්න. දිවම මේ බොවික පරණිය මතක් වෙන්නේ සිංහෝ වෙන්නේ. මේ එකා ගන්නෝ දෙකට ගැදෙනෝ දීපුවම සිංහෝ වෙනවා. සිංහපද මොකක්ද? එකත බොන්නු දීලා ඒ බෝතුලේ කන්න ඒකම අනුදියා. ඒක කොච්චර මරිලා තියෙනවද? පරණ ගියාස් වෙච්චව මතක් වෙනවා. ඒ දීවා නැත්තම් පාරයි. සාදු වාගේ ඉන්නේ අයිස්කයි. චුට්ටක් දීපුවම මම බලන්නේ කරමත් කරකරගෙන ඉන්නේ. පන්තිරේම අපිටත් දීම වරදු වෙච්ච දාලා. රටේ ධනාධිපතිකත් එන්නුන බාගා. ඔන්න ඔකේ නෙමෙයි නැති ක්ලාස් නැති වෛර සංසිඳෝ ගන්න ඕනම කියන්නේ මේ දී ජීවමනේ වද සංසිඳවන්නේ බුදුආමරුව ප්‍රදේශනා කළා නොබී බොන්නත් අය කගේ දෙන ආලෝකෙට එයාගේ වෛරයක් ඉතිසික් කොපට මේ පංචශීල කියන මේ ප්‍රතිපදාව මොන ආලංකාරී රැක්කයි දියුණුව මිසක පිරිමත් මේ පංචේ පදපාරකින මොන ජාතිය මොන ආගමේ වුණත් පන්විතයෝ බුද්ධිමතුන් ගුණිත විඤ්ඤාණය කියන්නේ බුද්ධිමතුන්ගේ ප්‍රසාදිත පත්තල එලා මොන ආගමේ වුණත් බලන්න කොට කරදර නැති
ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ දැනෙන්නේ නෙමෙයි. මේ තරම් නිර්මල ධර්මයක් අපිට ලැබුණා. මේ ධර්මයේ ලැබිච්ච අපිනේ නැවැත්ලා තියෙන්නේ. දැන් මේ තරම් නිර්මල ධර්මයක් අන්තරාගම් වල නැහැ තියෙන්නේ ඔක්කොම මොනවද කියලා ඒගොල්ලෝ දන්නේ නැති. වාද කරන්නේ තර්ක කරන්නේ සමහර ප්‍රශ්න වල උත්තර වුත් දන්නේ නැහැ ඒගොල්ලෝ දා. උදී ගියා කියලා. ඒවා රහස් දේවරා දෙයන්ට විතරයි. අපිට කිම ගේනවා බුදුආමරු කියනවා මං ආවේ මේ පාරේ මේ පාරේ බාව උඹට පුළුවන් බුදු වෙන්න. බුදු බව මෙහෙමයි කියලා ඇඟුවේ බුදු බව ලබන්න මෙන්න මං කරපු වැඩ. එහෙම බුදුහාන්ට අංගනවා නම් සත්‍යස් බෝධිපාක්ෂිකේ මතක ලැබෙන අවිද්‍යාපත්ත ඒවා කියලා දෙන්නේ. ඒකයි ඔක්කොම එකට මානයි. උනාසේ ආපු පාර පෙන්නවා මධ්‍යම ප්‍රතිපදා කියලා. එනිසා තමයි බුදුහාන්ට කියන්නේ මග්ග දස්සා පාර පෙන්නවා. බණ කියන ලෝභෝගේ නෑ. එක්කෙනෙකුට බණ කියන පොත්තර පයින්නන්ද. එක්කෙනෙකුට මිනිස්සු මේ බල බලා ගන්නවා. මධ්‍යමා ප්‍රතිපදාව යන්නේ කියන්නේ ගිහියන්ට පොතනකවත් පාන්ති දාලා නැහැ දැප විඳින්න එපා කියලා. නමන පන්සිල් පද පා. සීල් ගත්ත ධාතනේ කියන්නේ මේ කාල බෝධිය. දොළෙන් පස්සේ කන්ද. මාත්‍ය ගීත සින්දු ආනි පන්සිල් කියන්නේ නැහැ බුදු ආන්දර කියලා කියනවා සින්දු ආන්න නරකන හොඳ දේවල්. කාර්ය අවිස්සන දේවල් මේ අවිස්සන දේවල් මෝඩකම් සමාද සින්දු කියනවලු ශබ්ද රාම ද්වේෂ වෙනවා කාර්ය අවිස්සන දැන් කොයි දරතක ඒ ළමයා ආසේ ඒ ශරීරයේ වායනික කාර්ය මේ නිසිත කයේ ඉන්නේ නැහැ ඉන්නේ කාර්ය අවිස්සන මෙයා මේක දාලා වැඩිපුරම කරලා තියෙන මොකද අම්මා නානා ඇති බලන්නද පාලිකලේ නවින මොකද බාත්รูම් එක තියෙනවලු කියන්නේ අම්මා නාන ඇති බලපිට. අර මියුසික් එක නිසා මෙයාගේ ලක් වෙනා සිත් රාජ්‍ය ඇවිස්සෙනවා. ඔය සමාන තීම ජාති දිනුවක් එන්නේ. දැන් ඔය කියන්නේ කැස්සට තනියක් තිබුණා කියලා. ඒකෙන් ඇන්ඩින් එකයි. කැස්සට දීප. කැස්ස නැති එක ඔයකින් බෝතලයක්ම ගොඩනවා. ඒ කැස්ස නැහැ. බෝතලයක් නියම මොකද වෙන්නේ? කිව්වොත් මනස හතර ගමඩ පලින් පලයන් කියලා. හතර ගමඩ කියනොත් නතර වෙනවා. පරි. අම්මව මරපන් කිය මරලන්නේ අපතම නැහැ විකෘති වෙනවා. මේ නාර ඔක්කොම විකෘති වෙනවා. සමහර શબ્ද කියන අපනම් තේරිලා ගන්න. සමහර શબ્දවලට මෝඩ වෙනවා. මෝඩටත් මෝඩ තින්දු තියෙන බොළඳ තින්දු තියෙන කුණුවර පදන්ති දැන් හොඳට බලන්න තින්දුවක් කියනකට ආගේ තේරුමක්වත් තියෙන කියන එක දන්නේ නැහැ මොනවද කියන්නේ කියන එක කියන හන්දසම ගන්න පුළුවන් මොකද ඒ කියන්නේ නිකන් කරත්ත වරිස්වද කරා මම බලන්නේ කියන්නේ උන්ට වරිස්සක් නෝයි කරා දෙවෙනි නම් ඒක නිවන තින්දු කියලා සත්‍යයක් තිබුණා කියලා එකාලෙක තිබුණාම තියෙනවා අද තේසිනු අමතක කරන්නේ සමාධි දීප තියෙන අනිල අනුකවන සමාධියේ පාඩම ඒ අම්මා ගැන තියෙනකොට නන්දාමා වෙනු අම්මා වෙනු කොච්චර ලස්සනද තමයිසෝ යනවනි බඩව ගග අපේ කොළොනාට ඇවිත් යනවා සෝ මන්දාන කොයි යන්නේ කියලා කනක් එකක් තියෙනවා ඉන්නේ යන්නේ තේසක්කද මම ඉතින් උදේ ඉඳලා බලන්නේ කියලා. දැන් අද උදේ යනවා රට කම වම්බට පොත්කට. සින්දු. සින්දුවක් කරනවා. රට කම වම්බට නෑ පොත්කට පොත්කට. චෙක් කරා. මං කන්දීරේ ගමේ මොකද මං හිතුවා අර පාසල කාලේදී වම්බට කියලා. ඒක දන්නේ නැති නිසා මම බැලුවේ. වම්බට පොත්කට පොත්කට. ඉතින් කාගේද
స్కూల్ చార్జ్ రక్షణ వంబులు అంటే కొంత బైక్ నికానీ ఆర్థిక అంటే నా తిండు మీ ఆర్థిక అంటే చిందు పోయేదాలు ఉన్నది నా చెక వారి తక్కువ దాన్ని అప్పుడు కానీ పోరెట్టున్నాయి ఎక్కడవత ఏంటి కదా తిండి వీరు నచ్చనేవా అనిదవ సంవత్సరాన్ని కాదు పంచీరు అని మాలాదాన్ని రవి చేస్తాం శివాలు టెన్త్ దాండిప పౌడర్ దాండిప మూనో దాండిప దర్మ దీప శివచ్చు పోయే కావచ్చు ఇండియాలో దిగించు అది మలకరు అని నూరు అదా ఇండియాలో అది పౌరులు మలిపి శివండి ఒక ఇండియాని ఏంటి లంకా లంకాని ఏ రకే సమయం తీరకం క్లీన్ కాదు వచ్చింది వచ్చింది చందన కస్తూరి అదేమన కుంకుమ ఇతర ఇండియాలో దాని జగ్గట్టు అమ్మకి జగ్గట్టమ ఏ అమ్మని తిరిగోను మీ అమ్మని తిరిగేను అనుకోను ఇళ్ళకి కుంకుమ మళ్ళీ దాదాపు రమ్య రోడ్డు బాధ ఇస్తేనో ఏమంటామని అందరూ మూని కా మల వేసుకుని ఒళ్ళు నగ్గించి కాదా ఉదయ కాంతావు నగిస్తామా నాన్న ఇంకా నేను సబంధాలని గని ఒక్క నచ్చి కస్తూరికి నచ్చిన మీ కాదాసి ఏకవాణి మీరు స్థానం అబ్బరం ఏకదాలకమైన కాపాట వెళ్ళిపోయింది కానీ సుమందా పోయేదాకే ఒకసారి నిస్తాసి మల్లొలు కానీ తెని కానీ పోయి కుంకుమ అరవై పోయి ఒక్క మసాల వెంటనే అభినయించుకోవడం పోయి ఇలా ఉష ఆసన వల్ల వాళ్ళు వెళ్ళిస్తాం కలిసి ఏమన్నా ఇలాంటిది దీమ వాడి మీ దుఃఖ పెరిగింది కలిసి మీ తప్ప ఎన్నమ్మని తప్ప మీ కొట్టడం తిరిగండి పుట్టు కుట్టారు మెత్తారా అది కాపుగమ్మ కొత్తలో దొరికి కొట్టారంటే కొత్త తీర్లు కాగితం తీసుకండి దెచ్చిస్తారండి కప్పులు ఇంద్ర పూర్వగా వెన కావచ్చు ఉపవసం కావచ్చు మిషత అని కావచ్చు కష్ట స్థాన చేస్తారా లంకావి నదికెనుకు సాసావం కావలు వసపురులు మంచుకాలి బురుమి అల్లిక కాల బురుమి తాముదలా విప్పునో నిన్ను నీళ్ళు విస్తరు జాతిలో పుల్లి పుల్లి తీయడం వసపురులని విస్తరు ఈ లంకాలు తీయమని దట్లా తీయ మలుగన నిపుణ నీకు భక్తికి మా పాలు చూసి కాదు పొడికాలు తిరగంటారని దిల్బోలకి నీ బోలు మా పాడిని కట్ట కలువ కలువ కదా పట్టిదాల కట్టత ఏ విచ్చేదాడు కుక్కలు మాకు నేను కురుళ్ళని మట్టాన్ని మీరు అజునంటే చూడండి కానీ మీరు అజులు అంటూ ఆవులు చూడాలి ఆ తావటి చూడండి అది ఆ తావి బలాలు నిన్నీ కౌరు అని చేసి ఏమి అజునా మీరు అది కన్న కష్టం అంటారు కదా కన్న డొల్ల దుఃఖ అయిన కాలు నొందున్నాము అమ్మాయి బాబాయి ఎదురైనాకే నేను అజురాని మీకు ఎయ్యటకి అని అయితే ఇరసల 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 రజులు రతి అని తీయలేదు మీ నగరి కౌదీని సింగ్ వచ్చింది కాన్సిల్ రక్తిని తెలిసిందని ఎక్కా మరింది నేను ఎక్కా తీసుకొచ్చేలా నీ నేను రజులు వందల గాలి ఒళ్ళు కాన్సిల్ అవుతుంది మనం పని అంటే దాని తీసి అనుకుంటు రజులు ఒక దగ్గరికి కుక్కలు ఎక్కువ తినాలా సేవు చేయకూడదు ఉన్నా మీట తీసుకు తీన ఇక్కడ మన తుమకు కులాగిన గేందుకు అతీయాలకు రద్దు అలమీనియం కుక్కల ఉత్సాహంలో తీసుకెళ్ళదు ఉన్నా మీకు ఉయాగి ఇంటికి తునకు ఎక్కువ గడ్డలా తెలుగు తీయను
ඉස්සෙල්ලා නම් මං පන්තිල ලක්ෂණෙම සම්පූර්ණ කුකුලමක් කරනවා. මැරිච්ච එකක දුන්නා නම් එහෙම දෙන්නා. මස් දුන්නා නම් එහෙම දෙන්නා. මරලා යන්න බෑ. සේකයි නැතිව රජාන විනීමිය බෑ කියනවා. කියාපම් මේ මමයි කියන්නේ. ජීවතුන් අතර ඉඳහස දෙකක් ලාභම් කියනවා. ජීවතුන් අතර මේ මොනවා නම් මං ඔය අපරාධ කරන්නේ. ගල්දිනෝකේ එනන් අල්ලගෙන ගිහිල්ලා බෙල්ල කපා සම්චන. ගම්ගෙඩිය කියලා. ගම්ගෙඩිය තාත්ත සංගිය. බෙල්ලක් තිබ්බා. ඒක එතන ඉන්න ඇතුළ දැන්වත් උඹ මුව මරලා උයාපන් කිවරයි ජීවිතේ නැතිනේ. පස්සේ ගිහිල්ලායි පන්තිල් පහල ගන්න බැරිද? ඈ. පස්සේ ගන්න බැරි ඕක. ඕක මාළුකුවක් ඉන්නේ කියන දෙකින් අපේ රටේ වගේ. මේ තාපිකත් තමයි. මොකද ආයි මොක කියන්නේ ඕක මරහපන් අතට දුන්නා මේ මිය පොකලා උතර උඩට ගත්තා මගේ ජීවිතේ ඔබට දුන්නා බේ උඹේ මරණේ මං ගන්න උඹ පළට හේතුන් කියලා රද්දමන්ද කිව්ව රද්දු ආවේ එතන අලියට තාත්තා කිව්වා උඹේ සීල පරික්ෂා කරන්නයි මම මේ බැරි උඹ ඇත්තටම කන්තිරු රකින්නවද කියලා එහෙනම් මට උදව්ව කරපන් මට හරි ආසයි වටකුරුළු මස් කන්න කොහොමද කස්සේ? ඔබට පුළුවන් නම් ඒ ඔක්කා කියලාගෙන නේද? අනේ වන්දේන සුදු නිරක්. මේන නුවර වාසලේ ඉන්න ඉස්සරහ. මරපු මස්තරන් වෙනවා මිනිස්සු. කුරුල්ලව මරලා ඉන්නේ මරනවාද කියන්නේ ඇවිල්ලා ඉන්න මලකුණ ගේන. කණ්ඩායම් අරන්ලා කුරුල්ල තුන්දෙනෙක්. එනිසාම රජුවන්ට සාරි සතුටුයි. හැදුවා එකෙක් කොට. විලක් තිබ්බා නීසේ. දැන් සිතත් බලන්නේ. රජුවන් මත්සල්ල කඩල කටේ තිබ්බා විතරයි නාර 800කම රටේ දැන්. ඒ මාසේ ආසාව රසයි කියලා නැති වුණ දෙයක් අන්නේ. වාසේ ගණිච්චමම රජුගේ මත්සල දෙන්නද? විස්ස ධනගාල කටින් අරන් කරා. අජිරෝදන් තව දෙකක් තියෙනවා නේද? අජිරෝ කල්පනා කළා මෙච්චර කන මට මේ මාසෙන් පන්සලේ ආන්දරවන්න කොච්චර කරාටද මත් කියලා. උන් රහිනේ සුපර් ක්ලාම්බු නෑනේ. ආන්දරවන් කත් දෙන්න වගේ ගන්න ආල් කාන්වත් මත් කියලා මේ වටකුරුල්ලේ උයලා. උයලා කියන්නේ රජරෝතාකාවෙනින් රජවන්ට කෙරේකම තියෙනනේ රසයි. නායකානුරු වැඩි නායකානුරු වැඩි කිය අදක්ිනේ පොට්ටනිකාරයෝ කියලා ආරාධනා නැතුව අර ආන්දරේ පිටිපස්සෙන් තව වයසක කියලා මානෙච්ච ආන්දර කෙනෙක් ආවා. රජරෝ ඉක්ව මේ නායකානුරු එකන් අපු ගෝලයක් නේද. ආන්දර ඉක්ව රජරෝ එන්නේ කියලා ඇවිල්ලා කියලා. දැන් බැලි අනාරාධිතෝ ඇවිල්ලා. ඒක අදත් වෙනවා ගෙවල් වල දාන පොළාරි පාස්කේ. රාජ්‍යෝ ඉතින් එක මේ මා මක්කල්ල ආන්දරට බෙදුවා. අර ආන්දරන්ටත් එකක් බෙදුවා. තවත් එකක් තියෙනවා. ඒ ජනදාම ආරය දෙනවනේ කුංජන අතුල්ගෙන දෙනවනේ හිල කුරුළු. දැන් රාජ්‍යෝ තාසන් ආන්දර වල නෝඩ පස්සෙ ඉතිරිකක පංකන්දිට නායක ආන්දරන්ට අනිත්‍යක බෙදුව නායක ආන්දර තාසුවා. ඇති. ඒනි අර වයසක ආන්දර වල දෙතුනේ එකක් තියෙනවා. අදවන්නේ දෙන්නේ ඉන්නවා. රාජ්‍යෝ කියන ස්වාමීන් වතාවත් දෙමිරල් ධන කෙනෙක් එක්කන් යන්න ඕන නිදි කියලා වදාන පොර. ආඳුරුක නෑ නෑ මම එක්කන් ආනි නෑ සුත්. අනාරාජිතුවරි නම් මොනවා කරා? ඊනම කාලක දානත් වදන ආඳුරු සාමනියට පොඩි නමක් ගත්තා. එදත් රාජ්‍යෝ වෙන වෙනකොට ආඳුරු එකක් ගත්තා. ඒකෝ සාමනියර නම එකක් ගත්තා. දෙවෙනි තුන්වෙනි තුන වෙනකොට දෙන්නවත්. අදිවන්දන්ත අද සම්බන්ධ වෙනවනේ. ඇයි මේ නිකුත් මාසන්නද ආසා? කෑ. ඔන්න බලන්න අවුරුදු තුනක්. මේ කුරුල්ලෙක් ගි මාස් එකක් ගන්න. වට කුරුල්ල මාස් ගන්න. මේ රජතුමා මොන තරම් දුක් විඳලා තියෙනවා. ඔන්න අපේ කියන්නේ ඒ නිසා තමයි සම්බපාප සංකරණ. පවුල නොකර පන්තිල් පදපා රැක්කොත් පවුල දියුණු වෙනවා.
මානසික දියුණුව වෙනවා. වැඩ කරන ආයතන දියුණුව වෙනවා. පාර යන්නේ නෙමෙයි දියුණුව. ඇයි සිල්වත් නෝ යන්නේ පා. යට කරගෙන යන්නේ ඇයි ඔක්කොම අභේදින්නේ කැමිනිසු. මම බුදුන් වහන්සේ කනස තමන්ගේ රාජකාරිය අගිට කරා. සියලු දෙනාම බලන්නේ අපේ සහෝදරයෝ වාසනා. අනාචාර නරකයි. රාග කාමක ඇති පොඩි ළමයි කියන්නේ බලන්න. කොන්න බලන අද යන්නේ. අනාගතේ රැකගෙන සුරක්ෂිත කර. ඒකටයි මේව රකින්නේ කියන්නේ. එහෙමනම් අද දායකත්වයේ ගන්න සත්වලානී ශ්‍රී සුමංගල පාඩේ ඕෂන් බ්ලූ නිවසේ පදිංචි ආර්ය මාලා වනිගතයේ කරසිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් එකතු වෙලා මාතර රත්මලේ පදිංචි සිට අවුරුදු 22කට පෙර කලෝ සපත් දයාදර ගියානන් වන දයානන්ද වනිගතයේ කරසා දයාදර මෑණියන් වන අවුරුදු 10කට පෙර කලෝ සපත් ලීලාවති වනිගතයේ කරනායක නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. සිසිලියානා මුනසින් ආත්තම් මත සීලක පින්දෙනවා. ලොකු මාමා කුංචි මාමා කුංචි අම්මා තාප්පතා නැන්දා යන එක නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. යුත්තේදී නිහිතිය රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සහ ආබාධිත රණවිරුවන්ට නිරෝගී සුව දිගා පිළිපතන සුනේත්‍රා අමිතා වසන්ති යන සහෝදරියන්ට සහෝදරයන්ට සහ පවුලේ සමත නිරෝගී සුවතා දීර්ඝායු ප්‍රාර්ථනා කිරීම මේ මාසේ 27 වෙනි දිනට විවාහ වීමට නියමිත චතුරි අපේක්ෂා දුවසතා ඉසුරාංග පුතාට සාර්ථක යුග ජීවිතය ගත කිරීමට වාසනාවක දිනුව ප්‍රාර්ථනා කරන 2015 දෙසැම්බර් මාස අපොස තාපල විභාග දිනී සිටින මෙත්නි ඉලක්ෂණා දුවස ඒ විභාග ජය ගන්න තිමුරුවන් තුමුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හිමලා එක්කගේ සහෝදරියට නිරෝගී සුවතා චිරජීවනයේ ප්‍රාර්ථනා කරන දරණගම කුසල ධර්ම දරණෝරිය සාමීන් වහන්සේට පින් දෙන ඊළඟට සම්බෝධි විහාරයේ සාධිය මණ්ඩලයට පින් දෙන ගරුකමී ඥාන දීප සාමීන් වහන්සේට සහ මල්පොළ සාමීන් වහන්සේට නිරෝගී සුවතා ප්‍රාර්ථනා කරනවා. ලන්ඩන් අගනුවර ආරම්භ කෙරුණු ශ්‍රී සම්බෝධි සංඝ භාවනා මධ්‍යස්ථානයේ යෙදෙන දැනුමත් ඔබගේ ජීවිතයේ අර්ථ සම්පන්න කරගන්නට විකුණු පල ලබා ගන්නට හැකියි. ලන්ඩනයේ සාස්ට්‍රෝනි ඉස්තිකාරී අංක 84 දැරණ ස්ථානයේ අලුත්ම ඇරමි මෙම භාවනා මධ්‍යස්ථානයේ පස්තරු දෙවියන්ට සමාදන්වා භාවනා වැඩසටහන් හා සදාම් සාකච්ඡාවන් කෙරෙහිත් ලන්ඩන් නිවසේ පැතිකඩ තියෙන ධර්ම දේශනාවන් බෞද්ධ මාතෘකාවේ හරහා ලෝකේ පුරා සම්නිවේදනය කිරීමත් කටයුතු සම්පාදනය කොට ඇත. ලෞකික ජීවිතය සතුටවත් කරනවා. විසම වූ ශීතෝෂ්ණ දේශගුණයේ කමීති. අද දිනදී සංස්කාරී ජීවන රටාවට සමහන්තුව එක් කරගෙන
සතන් සුවපත් කර ගැනීමද. දැන් ඔබටත් සින් මග දෙවරු දෙයක් මහා සංගරුවනට ගන් පිළිගන්නවා. ධර්ම දේශනා අශ්‍රවණය කොට භාවනාවෙන් නිදී සැනහෙන්නට දෙන්න. ධර්ම දානය නම් වූ උදවෙහි උතුම් දානයට දායක වීමට ඔබටත් සිත් පහළ වේවා. ශ්‍රී සම්බෝධි බෞද්ධ භවනා මධ්‍යස්ථානයේ අංක 84 විසුපාද ලාස්සෝ නම්බර් පිටින්. ¿Eh?